මට නැති ආත්ම භවයක් කිසිදා උදාන වේවා වන්දනා මෙතෙන් සිට මට මල් දෙකක් දෙන්න අනුරාධ ඇසුවේය වන්දනා නිරාශාත් මල් කඩේ ළඟින් ආවේ ඒ මොහොතේය අඩි 7-8ක් ගිය පසු ඇය පිටුපස බලන්නට මෙන් තැවෙන සයක් වන්දනාට දැනිනි එහෙත් ඇය බැලුවේ නැත එයාව කොහෙදි හරි දැකලා තියනවා වගේ මාලිගාව දෙසට යද්දී වන්දනාට සිතුනේ ඒ වෙද්දී ඇය පිටිපසින් අඩි 7-8ක තරම් දුරින් ඔහු පිය නගමින් උන්නේය මාලිගාවට යන අය පරික්ෂා කරන ආරක්ෂක කුටි අසලදී වන්දනාට ඇස් අගකින් ඔහුව පෙනුනේ දෙනින් කලිසම උඩින් සුදු කමිසයක් ඇඳවුන් ඔහු වෙතින් ආවේ වැදගත් පෙනුමකි ඇයි චූටි කෙල්ලගේ මොහොනේ වූ වෙනස දැක නිරාශා ඇසුවාය නෑ මුකුත් නෑ හදවතේ තිබූ ගැස්ම මැඩගෙන වන්දනා කීවාය ජීවිතයට යන මගක් සොයාගෙන නුරට තමා මේ සැන්දෑවේ කෙල්ලෙක්ව දැක මේ අය පසුපස යන ගමන කුමක්දැයි අනුරාධ සිතුවේය ඒ තේම සිතද්දී ඒ මුහුණම යලි යලි මැවි පෙනෙන්නේ ඇයි වානේ වීදුරු අතරින් දුටු ඒ මුහුණ මේ අඳුරු හැන්දෑවේ හදවතේ තිබූ අඳුරක් පහ කළාක් වැනිය අනුරාධ තමාගේ හිතට සිනාසුනේය යලි දෙදෙනාගේ ඇස් ගැටුනේ උඩමළුවේදීය මල් ආසනයේ මත ගෙනා සුදු නෙළුම් තබද්දී වන්දනා නිකමට මෙන් දිනෙන් කැරකෙව්වාය ඔව් උන්නේ ඒ අධර්ම වගේ නැටි කඩලා පූජා කරන්න ඔව් පුදුමාකාර ලෙස කීවේය වන්දනා මද සිනා පෑවාය කලබලයට නෙළුම් මල් පූජා කළේ මල්වල නැටි සමගය ඔව් කියූ පසු ඇය පූජා කළ මල්වල නැටි කැඩුවාය අනුරාධ සිනාසි ඔව් ගෙනා මල්වල දිය දන්න කඩා ඒ මල් දෙකද ඇය මල් තැබූ තැන අසලින්ම තැබුවේය පතන්නට දෙයක් එකවර සිතා ගන්නට පවා වන්දනාට බැරි විය ජීවිතේ නතර වී ඇති ගානය ජීවත් වන්නට කිසිවක් නැති පසුබිමක සිට ජීවත් වන්නට වෙර ගනිද්දී හදවතට දැනෙන හිස් බව කොතරම්ද ඔව් වැඳ පහලට ගියේ තමා දෙස තවත් වරක් බලා බව වන්දනා දැක්කාය ඉන්පසු වඳින්නට හිත එකඟ කර ගන්නට ඇයට ටික වෙලාවක් ගියේය අර චූටි කතා කළේ ඉතින් දන්න කෙනෙක්ද අනේ මන් කොහොම දන්නවද නැටි කඩලා පූජා කරන්න කිව්වේ ඇත්තනේ ඉතින් හැබැයි නිරු ඒ අයියව දැකලා තියනවා වගේ මීට කලින් සමහර අය ගැන එහෙම හිතෙනවලු වන්දනා සිනාසි දිනෙත් පියාගත්තාය සියල්ලටම පෙර ඉක්මනට රැකියාවක් ලැබුණොත් හොඳයයි වන්දනාට සිතුනි නිස්කලංකේ කරගෙන යන්න පුළුවන් අහිංසක පොඩි ජොබ් එකක් ඇය පැතුවේ ජීවිතය කොහොමද දැන් ගලපාගෙන යන්නට වෙන්නේ ටිකෙන් ටිකය බින්දුවෙන් බින්දුවය යලි ද්වානයට අඬාදට මාලිගාව අසලින් යන්නට සිතුනේ නැත ලොයි පාට කුඩා කාර්ය එහෙමම තිබුණි ඔව් ආනේ රියදුරු අසුනටම වී මාලිගාවේ සිට වැඳෙන සෙනඟ දෙස බලාගෙනම උන්නේය යන්නට පෙර තව එක්වරක් ඒ මූණ බලාගෙන යන්නට ඇත්නම් යයි ඔහුට සිතේ
ඒ කුමකටද? තව දහපාරක් බලාගත්තද? අදින් පසුව ඇයි අලිත් හමුවන්නේ නැත? හදවතට අහිංසක රසයක් එක්කල ඒ කුඩා මොහොන යලිත් නොදකින බව සිතෙද්දි අණ්ඩාතට දුකක් දැනුනේ. ජීවිතේ හැටි එහෙම විය යුතුය. ලෝභකම මැඩගෙන යන්නට හදද්දීම ඇ මිතුරේගේ අතින් අල්ලාගෙනම මාලිගාවේ පිටත දොරකඩින් පිටතට ආවාය. පිම්පාටයි අවුට සිතුනේ හැමය. වානේ සිට තමා දෙසම බලාගෙන ඉන්න අනුරාධව වන්දනා දුටුවේ නැත. ඒත දැස් කැරකෙව්වාය. ඇගේ දැස් කාවද සොයන බව අනුරාධට විශ්වාසය. ඒ ඇස් සොයන්නේ තමාවද? දුව ගොස් ඒ ඇස්වලට පෙනෙන්නට ඉන්නට තරම් පොළඳ ආශාවක් අනුරාධට දැනින. එහෙත් ඒ හැඟීම එහෙම මොහු මැඩගත්තේය. වන්දනා නිරාශාත් යලි ත්‍රීවිලරේටම ගොඩවිය. අනුරාධට හීලි නැහැ. අදින් පසු ඒ ඇස් යලිත් හමුවන්නේ නැත. නොතිබූ පාළුවකින් අනුරාධගේ සිත ඇවිලින. අනාතෝ හිත නුවර නවාතැන් ගන්නටත් පෙර ඒ ඇස්වල නවාතැන් ගත්තායයි අනුරාධට සිතුනි. ඔහු වාහනේ මාලිකාව අද්දරින් ගත්තේ දිග සුසුමක් හෙළමිනි. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.